අයුබෝ වන් කිව හැමෝටම ඔන්න අදත්තාව වීඩියෝ එකක් අරගෙන ඔයාලට අද මම යන්නේ බඹරගල පන්සලේ පෙට්ටිගල බලන්න තමයි අද මම යන්නේ ඉතින් පන්සල පල්ලෙහා තියෙනවා ඊට පස්සේ මෙහෙම තමයි ඇතුල් වෙන්න තියෙන්නේ කැලයක් මැද්දෙන් පොඩි කන්දක් නගින්න වගේ තමයි මේ හයික් එක තියෙන්නේ පෙට්ටිගල තියෙන්නේ දිගන මහනුවරට ඇවිල්ලා දිගනට ඇවිල්ලා දිගනෙන් සෙනරත්ගම පාරේ කිලෝමීටර් 3-4ක් ඇතුළට ආපුවම තමයි පෙට්ටිගල අපිට බලන්න යන්න පුළුවන් වෙන්නේ මේක බඹරගල රජමහා විහාරස්ථානෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ ඉතින් මේ වගේ තමයි යන පාර අපිට පේන්නේ එහෙනම් ගිහිල්ලා බලමු පෙට්ටිගල සුන්දරත්වය කොහොමද කියලා ඔන්න ඔහම තමා කැලෑව තුළින් පාර තියෙන්නේ බඹරු එහෙමත් ඉන්නවා කියලා තමා කීවේ බලමු ඉස්සරහට ගිහිල්ලා කොහමද කියලා ගස් කරන්න වේලිලා වගේ තියෙනවා ටිකක් මෙතනින් අපිට වෙනවා සිතුවම් ලෙන
කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඉන්ද්‍රසාල ගුහාව සිතුවම් ලෙන. යන් එහෙනම් අපි බලන්න. මොකද්ද මේ ඉන්ද්‍රසාල ගුහාවයි සිතුවම් ලෙනයි කියන්නේ කියලා. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. කුරුල්ලෝ කෑ ප්‍රහැගිව හරි මොකක් හරි සත්තු වර්ගයක් කෑ ගහනවා ඇහෙනවා. ගොඩක් නිෂ්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. රැහැයෝ ගෑ ගහන සද්දකුත් ඇහෙනවා. ලොකු ගල්ලෙනක් වගේ එකකුත් අපිට පේනවා. බලමු ළඟට ගිහිල්ලා. ලොකු හුඹහකුත් තියෙනවා. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ සිතුවම් ලෙන ගාවට. මේක තමයි සිතුවම් ලෙන. ඔයාලට පේන ඇති උඩ තැනින් තැන සිතුවම් ඉතුරු වෙලා තියෙනවා. මේ ටිකේ බලාගත්ත හැකි මේ ටිකේ නෑ. පිදුරංගල යනවා වගේ තමයි. පිදුරංගලත් මේ වගේ කැලයක් අතලින් යන්න තියෙන්නේ. කියපුවා දන්නවා ඇති. ඒ වගේ එකක් තමයි මට නම් නිකන් තේරෙන්නේ පිදුරංගලයි මෙහි එක බැලුපහම. කෑ ගහන සද්ද හොඳටම ඇහෙනවා.
ඔන්න අපි ගල් පරුවතේ පාමුලට වගේ ආවා කියලා ඇවිල්ලා ඉන්නවා ඇවිල්ලා තියෙනවා මේක උඩට තමයි අපි දැන් යන්න යන්නේ ඇයියන්ගේ සද්දේ එන්න එන්නම හොඳටම වැඩි වෙනවා ඔන්න ගල පාමුලටම වගේ අපි ඇවිල්ලා තිනවා මේ ටික පොඩ්ඩක් යන්න ටික අමාරුයි වගේ පේනවා චුට්ටක් බලමු ඒකත් නැන් මේක බලන බලන හැම පැත්තෙම වගේ පාරවල් ගොඩක් පේනවා සමහර පාරවල් ළඟයි සමහර පාරවල් දුරයි වගේ අර මෙහෙම අල්ලන්න පුළුවන් එක වටෙන් ගිහිල්ලා අල්ලනවා වගේ එකක් තමයි තියෙන්නේ කොහොම හරි ඔන්න උඩටම ආවා අන්තිමට ඔන්න උඩටම ආවා මම ඉස්සරහට ගිහිල්ලා මේවා ගිනි තියලාද ගිනි අරගෙනද දන්නේ පිච්චිච්ච පාරක් පේනවා මේ හරියට බැලුවොත් මම තාම වටපිටාව පේන්නේ අතන ඈත පේනවා වික්ටෝරියා වේල්ල ඔයාලට පේනවා ඇති පොඩි බැම්මක් වගේ මෙතන මෙහෙම යනවා ඒ වික්ටෝරියා වේල්ල තියෙන්නේ හිතනවා ඔයාලට පේනවා කියලා මේකත් ඈතට පේනවා කඳු පන්ති ගොඩක් පේනවා අපි අර දිගණ ඉඳන් සෙන්රත්ගම් පාර අර පේන්නේ අර වාහනයක් යනවා පේන්නේ සුදු පාට තාවටයක් ඉස්සරහට යන්න තියෙනවා ඒ ටිකක් ගිහිල්ලා මොනවද බලන්න පුළුවන් කියලා බලමු දන්න දන්න ටික මම ඔයාලට විස්තර කරන්නම් එන ඉස්සරහට ගිහිල්ලා බලමු මේවා තනින් තන තනින් තන ගිනි තියලා වගේ තිබ්බට ඒකෙත් පොඩි ලස්සනක් පේනවා කළු පාටයි කොළ පාටයි ඒ අතරේ ගලුත් එක්ක තියෙනකොට අමුතු ලස්සනක් පේනවා හොඳට බැලුවොත් බලන්නකෝ
යන් තව ඉස්සරහට බලන්න. ඔන්න ලස්සන view එකක් තියෙනවා. වික්ටෝරියා ජලාසෙත් එක්ක ඈත කඳුපන්ති. ඒක අමුතුම ලස්සනක්. ඇවිල්ලා විඳලා බලන්න ඕනේ ලස්සනක්. කියන්න වචන නැහැ. අපි තව යන් ඉස්සරහට බලන්න. ඔයාලට මෙතනින්නම් බැලුවොත් මම විශ්වාස කරන හැටියට අතන අර කඳුපන්ති ටිකක් පේනවා. ඒ නකල්ස් 5 පීක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. එතකොට අර පැත්තට වෙන්න හුන්නස්ගිරිය මයියංගන පැත්ත. තව ඉස්සරහට ගිහිල්ලා හරියටම බලමු කොහොමද මොනවද මේ පැත්තේ තියෙන්නේ කියලා මං හිතන්නේ. අපිට තෙල් දෙනියට වුමත් පේන්න ඕනේ. මයියංගන නුවර ප්‍රධාන පාර පේනවා. හරියටම බලලා තව ටිකක් බලමු මොනවද තියෙන්නේ කියලා අපිට බලන්න. සනීපයි ආපු මහන්සිය හෙමුම් කොහෙට ගියාද කියලා නැහැ. S2 ගොඩක් පින් කරලා තියෙනවා කියලා හිතෙනවා මේ වගේ view එකක් බලන්න. ඒක ඇත්තටම මා ලස්සන view එකක්. ලංකාව කොච්චර පුංචි වුණත් කොච්චර ලස්සනද කියලා හිතෙනවා. නුවර ඉඳන් සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයක් වගේ ඇතුළේ එන්න පුළුවන් තැන තමයි මේ පෙට්ටිකල කියන්නේ. හරිම ලස්සන තැනක්. ආවට පාඩු නැහැ. මට එන්න ඕන. මෙතන පල්ලෙහාට හෙලක් තියෙන්නේ. මොක තමයි ඉතින් view එක. බලමු ඉර බහින දර්ශනයක් ගන්න හිතාගෙනම තමයි ආවේ. බලමු sunset එකට. ඉන්න පුළුවන් වේද කියලා අපිට දැක් ගන්න පුළුවන් වේද කියලා.
හතලිස් පහක් පැය භාගයක් විනාඩි 45ක් වගේ තමයි යන්නේ. මාරු හයික් එකක් නෙමෙයි, කැලේ මැද්දෙන් ඉන්න තියෙන්නේ. අමාරුණත් ඒක ආවොත් වටිනවා. ඉතින් ඒක තියෙන ලස්සනත් ඉතින් ඉර බහිනකම් කියලා තමයි ඉන්න හැදුවේ. බලන්න ඉර බහිනවා වුණාට ඉර බහින එක අපිට බලන්න විදිහක් නැහැ. වලාකුලක් ලොකු වලාකුලකින් ඉර වැහිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ලොකු වලාකුලෙන් ඉර වැහිලා තියෙන්නේ. දැන් වෙලාව 5:00 විතර ඇති හවස. ආවේ ඉතින් ඉර බහිනකම් ඉඳලා යන්නම් කියලා තමයි. ඉර බහින එක බලන්න ගොඩක් දුරට බැරි වෙයි වගේ ඔය විදිහට තමයි පේන්නේ. විතරනම් බලලා කොහොමද view එක කියලා බලලා පුළුවන් වුණොත් ඉර බහින එක පෙන්වන්නම්. එහෙම නැති වුණොත් අපි බහැලා ගෙදර යන එක තමයි වෙන්නේ. දැන් වටපිටාව බැලුවොත් මේ විදිහට තමයි තියෙන්නේ. මේ පේන්නේ තෙල්දෙනිය ටවුන් එක මේ හරියේ ටිකටම. ලඟ බාරකුත් එනවා. සීතලයි, සීතල තදින් දැනෙන්නේ නැහැ. මේ ගල රත් වෙලා ඉන්න ගලේ හීට් එක පිට වෙනවා. බහිනකම් බලන් හිටියා. මේ බහින පාටක් නෑ කියන්නේ වලාකුළු වලට වැහිලා තියෙන්නේ. වෙලාව 6:10 විතරදී කළුවරත් වෙන නිසා එමෙිට පල්ලෙහාට බහින්න කියලා තමයි බැලුවේ. ඉතින් මේ වෙලාවේ මෙන්න මේ වගේ තමයි වටපිටාව තියෙන්නේ. කිව්වොත් මෙතන කොච්චර හිටියත් පාවෙන්නේ නැති තැන. හරිම නිදහස්, හරිම ස්කලංකයි මිනිස්සු. කළුවර වැටෙන නිසා බහින්ද ඕනේ නිසා බහිනවා. නැත්තම් තව ගොඩක් වෙලා මෙතන ඇත්තටම ඉන්න හිත කියනවා. يعني ඒ තරම් ආස හිතෙනවා මෙතන ඉන්න. හරි නිදහස්, මනසට සෑහෙන සැහැල්ලුවක් නිදහසක් දැනෙනවා. ඒක උපරිමෙන් මං ඉඳා කියන්න වචන නෑ මට. ඉතින් ඔයාලත් දවසක එන්න පෙට්ටි එක ඇවිල්ලා බලන්න. මේ තැන් විනාශ කරන්න එපා. මේ වගේ ලස්සන මේ විදිහටම තියන්න. ප්ලාස්ටික් පොලිතින් හැමදැනම දාලා යන්න එපා. ඔයාලා ගේන හැමදේම අරන් යන්න. මේ තැන්වල සුන්දරත්වය ඒ විදිහටම තියලා ඒව ආරක්ෂා කරගෙන ඔයාලත් ඒ දේවල් විඳලා යන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් මම නවත්තන්නම්. ඉර බහිනගේ ටයිම් ලැප්ස් එකක් ගත්තා. ඒක මම අන්තිමට දාන්නම්. ඔයාලා කැමති නම් බලන්න. පොඩි ප්‍රමාණයක් ඒකේ වැදුනා. ඒත් ඉර බහින එකම මට ගන්න බැරි වුණා. මොකද ඒක බලාගුල වලට වැහිලා තියෙන නිසා. තවත් අලුත් දවසක අලුත් ට්‍රාල් වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම නවතිනවා. එහෙනම් පෙට්ටි කලින් ඉඳන් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් ඔයාලා channel එක subscribe එකක් දාන්න.
ඔයාලගේ අදහස ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. තව අලුත් දවසක තව අලුත් වීඩියෝකින් අපි හමු වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.